ආයිබෝන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම විදේශ රටවල් අතරින් ලාංකිකයන්ට පහසුවෙන්ම ඊවිසා ලබා ගන්න පුළුවන් රටක් විදිහට අසර්බයිජානය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඉතාමත්ම අඩු වියදමකින් අධ්‍යාපනය ලබන්න සහ සංචාරය කරන්න පුළුවන් රටක් විදිහටත් අසර්බයිජානය සැලකෙනවා. ඒ නිසා ශ්‍රී ලාංකික සිසුන් අතර අධ්‍යාපනය සඳහා අසර්බයිජානය ඉතාමත්ම ජනප්‍රියයි. මේ වීඩියෝෙන් වීසා අධ්‍යාපනය ඇතුළු අසර්බයිජානය පිළිබඳ ඔබට වැදගත් සියලුම දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල් සහ රැකියා පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. මුලින්ම අසර්බයිජානය පිළිබඳ කෙටියෙන් සොයා බලමු. අසර්බයිජානය භූගෝලීය වශයෙන් ආසියාවට සහ යුරෝපයට අයත් වන අන්තර්මහද්වීපික රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. කැස්පියන් මුහුද රුසියාව, ජෝර්ජියාව, ආර්මේනියාව, තුර්කිය සහ ඉරානය අසර්බයිජානයට මායිම් වෙනවා. ඒ වගේම රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 86,600කට ආසන්නයි. නමුත් එහි භූමිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදී තිබෙනවා. ඒ අතරින් කුඩා කොටසක් යුරෝපා මහද්වීපයට අයත් වන අතර විශාල කොටස අයත් වන්නේ ආසියාවටයි. අසර්බයිජාන් ජනගහනයෙන් 5%ක් යුරෝපයට අයත් වන කොටසේ ජීවත් වෙනවා. රටේ සමස්ත ජනගහනය මිලියන 10කට ආසන්නයි. එම ජනගහනයෙන් 96.9%ක් ඉස්ලාම් සහ 3%ක් ක්‍රිස්තියානි අදහනවා. නමුත් අසර්බයිජාන් සංස්කෘතිය තුර්කි, රුසියන්, යුරෝපීය සහ මැද පෙරදිග සංස්කෘතියන්ගේ එකතුවක් විදියට හඳුන්වන්න පුළුවන්. රටේ නිල භාෂාව විදියට අසර්බයිජාන් භාෂාව සැලකෙනවා. ඒ වගේම අසර්බයිජානය ඉතාමත්ම දිගු ඉතිහාසයක් සහ විවිධත්වයක් තිබෙන කලාපයේ සුවිශේෂී රටක් විදියට හඳුන්වන්න පුළුවන්. අසර්බයිජාන් ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. මෙය කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව තරමක් ස්ථාවර රටක් විදියට සැලකෙනවා. නමුත් 2014 වසරේ සිට මේ දක්වා අසර්බයිජාන් දල් දේශීය නිෂ්පාදනය දෙගුණයකින් පහත වැටී තිබෙනවා. 2020 වර්ෂය වන විට අසර්බයිජාන් දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 42.6ක් වෙනවා. නමුත් 2014 වර්ෂයේදී ඔවුන්ගේ දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 75.24ක් වුණා. මේ විදියට අසර්බයිජාන් ආර්ථිකය පහත වැටෙන්න අක්‍රමවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් හේතු වෙලා තියෙන බවට වාර්තා වෙනවා. ඔවුන් රටේ ආර්ථිකයට දරාගත නොහැකි උස කුළුණු, රේසින් ට්‍රැක්, මියුසියම් වගේ දේවල් ඉදිකර තිබෙනවා. ඒ වගේම 2021 වර්ෂයේදී පැන්ඩෝරා හෙලිදරව්වෙන් අසර්බයිජාන් ජනපති ඩොලර් මිලියන් 542ක් නීති විරෝධී ලෙස රටින් පිටමන් කර ඇති බවට වාර්තා වුණා. ඒ අනුව මේ වන විට අසර්බයිජාන් වැසියෙක්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 4,214ක් දක්වා පහත වැටී තිබෙනවා. නමුත් 2014 වර්ෂයේදී ඔවුන්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 8,000ක් වුණා. අසර්බයිජාන් වීසා පිළිබඳ දැන් සොයා බලමු. අසර්බයිජානයේ සංචාරකයන්ට ලෝකයේ ආරක්ෂිතම රටක් ලෙසින් සැලකෙනවා. ඒ වගේම එහි සංචාරක නැරඹුම් ස්ථානත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ට නිවසේ සිටම ඔන්ලයින් මගින් අසර්බයිජාන් සංචාරක වීසා ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ගුවන් ටිකට්පත්, ඇපකරුවන් සහ බැංකු ප්‍රකාශ වෙන කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබගේ අවශ්‍යතාවය අනුව මිල ප්‍රමාණ 3ක් යටතේ වීසා ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය සැකසුම් යටතේ වීසා ලබා ගැනීමට දින 3ක් ගත වෙනවා. ඒ සඳහා ඇමරිකන් ඩොලර් 45ක් වැය වෙනවා. ඊට අමතරව ඩොලර් 75ට දින 2කින් සහ ඩොලර් 105ට පැය 6කින් වීසා ලබා ගන්න පුළුවන්. එක වීසාවකින් අසර්බයිජානයට ඇතුල් වෙන්න පුළුවන් එක් වතාවක් විතරයි. ඒ වගේම රැඳී සිටීමේ උපරිම කාලය වෙන්නේ දින 30යි. ඔන්ලයින් මගින් මුදල් ගෙවීමෙන් පසුව දින 3ක් ඇතුළත ඔබට මේල් එකක් මාර්ගෙන් වීසා ලැබෙනවා. විශේෂයෙන්ම අසර්බයිජාන් වීසා ඇප්ලිකේෂන් එක ලබා ගනිද්දී ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන්ම ලබා ගන්න මතක තියාගන්න. ඇත්තටම අසර්බයිජාන් වීසා සම්බන්ධ ෆේක් වෙබ්සයිට් විශාල ප්‍රමාණයක් තියෙනවා. වැරදීමකින් ඔබ ඒ වගේ වෙබ්සයිට් එකකට මුදල් ගෙව්වොත් ඔබේ මුදල් නැති වෙනවා. ඒ වගේම අසර්බයිජාන් නවාතැන් ටැක්සි වගේ දේවල් ගොඩක්ම අඩුවට ලබා ගන්න පුළුවන්. අසර්බයිජානයේ අධ්‍යාපනය පිළිබඳ දැන් සොයා බලමු. අසර්බයිජානයේ අධ්‍යාපනය සඳහා කලාපයේ ලාභදායීම රටක් විදියට සැලකෙනවා. ඒ නිසා එහි මේ වන විට ජාත්‍යන්තර සිසුන් 27,000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා. අසර්බයිජානයේ අධ්‍යාපන ගාස්තු රජය විසින් නියාමනය කිරීමක් සිදු කරලා නැහැ. නමුත් අසර්බයිජාන් විශ්වවිද්‍යාලයකට වසරකට උපරිම අය කරන්න පුළුවන් ගාස්තු විදියට ඩොලර් 3,800ක් සඳහන් කරලා තියෙනවා. කෙසේ වෙතත් අසර්බයිජාන් නීතියට අනුව ස්ටුඩන්ට් වීසා වලින් පාර්ට් ටයිම් ජොබ් කරන්න හැකියාවක් නැහැ.
ඉදිරියටත් විවිධ රටවල් පිළිබඳ මේ වගේ වටිනා වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.